ජාතික නෙට්බෝල් කණ්ඩායම වැල්ලවාය නගරයට සපමින මොහොත පොන්රා දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරීතුමන් දිස්ත්‍රික්කයේ සියලු ඔබ සම පිළිගැනීම සඳහා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් ගරු චන්දන රත්නායක මැතිතුමන්ට ඉතාමත් මේ පැමිණි සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගනිමින් ඊළඟට ඔබට ප්‍රාර්ථනා කරනවා මම හිතන්නේ අපේ බලාපොරොත්තුව ඊළඟ ඔලිම්පික් ජාත් මේ කියන්නේ ලෝක කුසලානය පදවි ඉන්න දරුවෝ බොහෝ ගැහැටම තමයි හැම කාර්යයක්ම කරගන්න තමන්ගේ අධ්‍යාපනය වෙන්න පුළුවන් ක්‍රීඩා වුණු කරුවන්ට තිරින ප්‍රදානය කරන්නට කිරීමේ අවස්ථාව සඳහා එකතු වනින් ඔබ වෙත සූදානම් කළ පුංචි තිරිනය ලබා ගැනීම සඳහා ආරාධනා කරනවා ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික පාසල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ඒ වගේම අනපලම කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩිකාවන්ට එකතු වන්න මේ සමහර විට අම්ම තාත්තා නැහැ ඒ වගේ අසරණ වෙච්ච අවස්ථාවක් තියෙනවා සමහර විට දැන් මේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් බදුල්ලට යන්න මෙන්ම මෙවන් සම්භාවනීය පිරිසක් ඉදිරියේ මාහට කතාවක් ඉදිරිපත් කිරීමට දීම පිළිබඳව පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන අතර එය අප පාසලටද මහත් ආඩම්බරයකි. ආසියානු ජාතික චූරයින් වන ඔබ සැමට අපගේ හදපිරි සුභ පැතීම මේ අවස්ථාවේදී එක්කර සිටිනවා. ආනපල්ලම විද්‍යාලයේ 10-15 කණ්ඩායමේ ඌව පාසල් තරංගාවලියේදී දෙවන ස්ථානය ලබා ගනිමින් සමස්ත ලංකා පාසල් තරංගාවලිය දක්වා සුදුසුකම් ලැබීමට අප මහත් ආඩම්බරයෙන් ඉදිරිපත් වෙනවා. මේකට අපිට එන්න පුළුවන් වුණා ගැන ඉතින් පළවෙනිට කියනවා අපි මේ තෑගි බලාපොරොත්තුුනේ නැහැ. බොහොමත්ම ස්තුතියි ඒවට. ඉතින් ක්‍රීඩිකාවන් වෙන ඔබලට කියන්න තියෙන්නේ සීනයක් තියාගන්න අනිවාර්යෙන් මේ තැනට එන්න පුළුවන් ඔයාලටත්. ඉතින් උත්සාහය, කැපවීම, ස්වයං විනය, එතකොට උත්සාහය අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඉතින් අතාරින්න පා තමන්ගේ හීන, තමන්ගේ අධ්‍යාපනයත් එක්ක ක්‍රීඩාව අනිවාර්යෙන් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ තැනට ඔයාලටත් එන්න පුළුවන් කවදාහරි. ඉතින් උත්සාහ අතරින් පා දිගටම උත්සාහ කරන්න. කණ්ඩායම් විදිහට කණ්ඩායමක් විදිහට දින්නේ නැති වුණත් තනියෙන් තමන්ට ඒ ගමන එන්න පුළුවන්. ඉතින් උත්සාහය අතරින් එපා කවදා හරි මේ වගේ ඔයාලටත් ඉන්න පුළුවන් වෙයි. ඉතින් ආරාධනා කරනවා ජාතික මට්ටමට අපිත් එක්ක එකතු වෙන්න. ස්තුතියි. ලැබුවා. ඉතින් මේ ජයග්‍රහණය ලැබපු කණ්ඩායම විදිහට අපිට අවස්ථාවක් ලැබුණා වැල්ලවාය පුරවරය හරහා යනකොට අපිත් එක බැහැලා මේ අපිත් එක ටිකක් දොරමළු වෙලා යන්න. ඉතින් ඒක දක්වපු නිහතමානීත්වය විතර මම හිතන්නේ අපි ඒ ජනාධිපති ලේකම් කාර්යාලය අධිපති ජනරාල්තුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ජාතික නෙට්බෝල් සංගමේ නිලධාරී මහත්මිය සිල් දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මුලින්ම අද මේ අවස්ථාව අපිට